आइबोवन बोस्टन लंका विशेष वेडसटहनक मम वायोनी दमे श्रीलंका राज्य कांता हालामा अमात्य चंद्रानी बंडार महात्म्य पसुगी दिनवल न्यूयॉर्क नगरेट पेमिनिया एक्सत जातिनगे संगमे मेहेवु रस्वी मालावकर सहभागवीम संधा न्यू जर्सी प्रांते एक्सत जातिक पाक्षिकयान विसिन एव उनुसुम लेस पिलिगेन तिबु अतर ओउन संविधानय कल वेडसटहन कीपयकटद ऐ सहभागीवनु लैबुवा අප චන්දනි බණ්ඩාර ඇමතිතුමියට සම්බන්ධ කරගනු ලැබුවා විශේෂ සාකච්ඡාවකට. ඇමතිතුමියනි අපට මුලින්ම කෙටියෙන් කියන්න ඔබතුමිය නිව්යෝක් නගරයට පැමිණි හේතුව සම්බන්ධව. ඔව්. මේවර මේ හැම වර්ෂයකම මේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව මේ රැස්වීම පවත්වනවා. ඒ අනුව මේ අවුරුද්දෙත් මේ පවත්වන කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා වෙන 60 වෙනි එක්සත් ජාතීන්ගේ කොමිෂන් එකට තමයි අද අපි සහභාගී වෙලා තියෙන්නේ මේ මේ වසරෙත්. ඉතින් එතනදී විශේෂයෙන්ම කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව කාන්තාවන් මුහුණ පහන අනිකුත් ප්‍රශ්න පිළිබඳව ඒ වගේම කාන්තාවන් අපි ආර්ථිකය පැත්තෙන් ශක්තිමත් කරන්නේ කොහොමද කාන්තාවන්ගේ ආරක්ෂාව මේ සියලු දේ ගැන මේ රැස්වීමේදී සාකච්ඡා කෙරෙනවා. ඉතින් ඒකට රටවල් ගණනාවක් මේ රැස්වීමට සහභාගී වෙනවා. ඉතින් ඒ අනුව මේ වසරෙත් ඒ රටවල් විශාල ප්‍රමාණයකදී සහභාගීත්වයෙන් තමයි මේ එක්සත් ජාතීන්ගේ කොමිෂන් සභාව හරහා කෙරෙන මේ සංවත්සරයට අපි සහභාගී වෙලා ඉන්නේ. ඔබ සහභාගී වූවා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය සංවිධානය කළ කාන්තා හිංසනය සම්බන්ධ වැඩමුළුවකට. ඒ සම්බන්ධව යමක් කියනවා නම්? ඔව්. අපි මීට අමතරව විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහත් අපේ අමාත්‍යාංශයට ඒකාබද්ධව අපි සංවිධානය කරලා තිබුණා. විශේෂයෙන්ම කාන්තා හිංසනය එවගේම යුද්ධයෙන් යුද්ධයට පස්සේ ඒ යුදමය තත්ත්වයට පසුව නැවත ගොඩනැගීම පිළිබඳව අපි සාකච්ඡාවක් කරා. විශේෂයෙන්ම දවස් දෙක 17යි 18යි ඒ දවස් දෙකේම 18 වෙනි 17 වෙනිදා තිබුණේ විශේෂයෙන්ම යුදමය තත්ත්වයට පසුව නැවත ගොඩනැගීමේ පිළිබඳව සාකච්ඡාව තමයි ඒ 17 වෙනිදා දවසේ අපි කරේ. එතනදී මේකට විශේෂයෙන්ම සවුත් දකුණු අප්‍රිකානු ආරක්ෂක ඇමතිනියත් මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඒ අවස්ථාවේදී අපේ රටවල් දෙකේම එතුමියගේ රටෙත් එයා සමානව තත්ත්වයන් වලට මුහුණ දුන්න රටක් ඇටියට එතුමියන්ලාත් ඒ අවස්ථාවල් වලදී මුහුණ දුන්න ආකාරය පිළිබඳව මේ සාකච්ඡාවේදී පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම මම ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඒ තත්ත්වය උඩ අපි මුහුණ දුන්න ආකාරයත් ඒ වගේම දැන් මේ වෙනකොට ඒ තත්ත්වය අවසන් වෙලා අපි ඒ කාන්තාවන්ට කරන කටයුතු පිළිබඳවත් දීර්ඝව අපි සාකච්ඡා කරා. ඉතින් මේ වෙනකොට අපි විශේෂයෙන්ම ඒ කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ කාන්තාවන් ශක්තිමත් කිරීමට අපි අමාත්‍යාංශය හරහා මේ වෙනකොට මිලියන 100ක වගේ මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඒ කාන්තාවන්ගේ සංවර්ධනය සඳහා ඒ සියලු දේවල් ඒ වගේම ඒ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ වගේම ඒ ස්වයං රැකියා හරහා ඒ කාන්තාවන් ශක්තිමත් කිරීමට මේ සියලු දේවල් සම්බන්ධව අපි මේ වෙනකොටත් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කාන්තා හා ළමා පොලිස් ඒකක අපි ආරම්භ කරලා තිනවා ඒ ස්ථානවල. මොකද විශේෂයෙන්ම මේ කාන්තාවන්ට වෙන ප්‍රශ්නවලදී ඒ වගේම මුහුණ දුන්න ප්‍රශ්නවලදී ඒ කාන්තාවන්ට ගිහිල්ලා පොලිසියකට යනවට වැඩිය ඒ අපේ කාන්තාවට නිදහසක් නිදහස් මනසකින් ගිහිල්ලා කතා කරන්න පුළුවන් ස්ථාන හැටියට අපි මේ වෙනකොට පොලිසිය වලට ඒකාබද්ධව ඒ වගේ කාර්යාල ආරම්භ කරලා තියෙනවා. ඉතින් දැන් මේ කාන්තාවන්ට යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දුන්නාම
ඒ වගේ ස්ථානවලට ගිහිල්ලත් ඒ අයගේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරීන් අනිකුත් මනෝ විද්‍යාව පැත්තෙන් එහෙම නැත්නම් ඒ වගේම නීතිය පැත්තෙන් ඒ සියලු දේට සම්බන්ධ වෙන්න පුළුවන් කාන්තා නිලධාරීන් අපි ඒ ස්ථානවල මේ වෙනකොට සූදානම් කරලා ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා විශාල වැඩ කොටසක් අපි මේ වෙනකොට ඒ ප්‍රදේශයන්හි ආරම්භ කරලා තියෙනවා. ඇමතිතුමියනි, ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනය කොතරම් බරපතල ලෙස සමාජය තුළ පවතිනවද කියලා අපිට විස්තරයක් කරනවා නම්? ඔව්. ඇත්තටම කාන්තා හිංසනය ගත්තාම අපි දකිනවා අපිට නිරන්තරයෙන් මේ සම්බන්ධව අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ වාර්තා අනුව අපි විශේෂයෙන්ම අපි මේ වාර්තාවල් අපිට බහුතරයක් එන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඉතින් මෙතනදීත් විශේෂයෙන්ම කාන්තාව අර පිරිමියාට යටත් වෙලා තියෙන සමාජයක් තුළ ඒ කාන්තාව ආර්ථික පැත්තෙන් ශක්තිමත් නොවීම තුළ බොහෝ විට ඒ හිංසනවලට ඒ මේ බලපෑම්වලට ඒ කාන්තාවට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි අපේ අමාත්‍යාංශය හරහා නිලධාරීන් ඉන්නවා 5 දෙනෙක්. අපි හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම. ඉතින් ඒ නිලධාරීන් පුළුවන් තරම් මේ තියෙන ස්ථානවලට ගිහිල්ලා මේ වගේ අවදානම් සහිත තැන්වල තැන් හඳුනාගෙන ඒ කාන්තාවන්ට ගිහිල්ලා කතා කරලා පුළුවන් තරම් මේ තත්ත්වයන් අවම කරගන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි අපේ අමාත්‍යාංශයේ අපි විශේෂ දුරකථන ඇමතුම් මාර්ගයක් ආරම්භ කරලා තියෙනවා 19:38. ඒ හරහත් කාන්තාවන්ට මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්න අවස්ථාවදී ඒ දුරකථන මාර්ගය ඔස්සේ අපිට දැනුවත් කරලා එතනදී අපිට ක්ෂණිකව ගන්න පුළුවන් දෙන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒ වෙලාවට ඒ හරහා ක්ෂණිකව ලබා දෙනවා. එහෙම නැත්නම් අපි ඒ ළඟම තියෙන පොලිසියකට එයාව සම්බන්ධ කරවනවා. ඒ සම්බන්ධ කිරීම තුළ ඒ ප්‍රශ්නය බොහෝ දුරට निराකරණය කරගන්න බැරි වුණොත් එහෙම නැත්නම් නීතිමය පැත්තට යන්න අවශ්‍ය වුණොත් ඒ නීති ආධාරත් අපි නොමිලේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ හිංසනයන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා කාන්තාවන්ට මේ තියෙන ආර්ථික ප්‍රශ්න උඩ. ඒ උඩ තමයි ඒ හිංසන තියෙන. සමහර කාන්තාවන්ට හිංසන වලට මුහුණ දෙන්න වෙනවා වැඩ කරන ස්ථානවලත් ඒ ඉහළ නිලධාරීන්ගේ ඒ හිංසන වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන එවැනි වාර්තාත් අපිට විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ සම්බන්ධව අපි නීතිය පැත්තෙන් ගත්තාම බොහෝ විට අපි දකිනවා මේ වාර්තා වෙන ප්‍රශ්න නීති මාර්ගයට ගියාම ඒ නීතිය හරහා මේවා විසඳා ගැනීමේදී බොහෝ විට කාලයක් යනවා. ඒ කාලයක් යාම තුලත් ඒ කාන්තාවගේ ඉදිරියට කටයුතු කරන්න තියෙන ඒ ගමන බොහෝ විට එයාට එතනදී අවහිරතාවයක් වෙනවා. ඒ උසාවියට යන්නත් තියෙන ප්‍රශ්න උඩ. ඉතින් ඒ නිසා අපි ඒ පැත්තෙනුත් මේ තියෙන දේවල් ඉක්මනට අවසන් කරගන්න පුළුවන් තරම් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන අධිකරණ අමාත්‍යාංශය හරහා අපිට මුළු දිවයින පුරාම එක දවසකට එක උසාවියක් නිදහස් කරගන්න පුළුවන් නම් ඒ කාන්තාවන්ගේ හා ළමයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් විශේෂයෙන්ම ඒ දවසක් වෙන් කරගන්න පුළුවන් නම් අපිට ඒ ගොඩ ගැහෙන ඒ ප්‍රශ්න මීට වැඩිය ඉක්මනින් අපිට निराකරණය කරගත් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම දරුවන්ට වෙන හිංසන සම්බන්ධවත් මම හිතන්නේ මේ පහුගිය දවස්වල අපිට නිරන්තරයෙන් අහන්න ලැබිච්ච දෙයක්. එතනදීත් අපි විශේෂයෙන්ම අපි අහන්න ලැබෙන්නේ හුඟක්ම මේ ගම්බද ඉන්න දරුවන්ගේට තමයි මේ වගේ හිංසනවලට දූෂණවලට ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. මොකද බොහෝ විට ඒ දරුවන්ගේ අම්මා ගෙදර නැති තත්වයක් උදා වෙලා තියෙනවා. මොකද ඒ තියෙන ආර්ථික ප්‍රශ්න උඩ බොහෝ දෙමව්පියන් මැද පෙරදිග රටවල් වලට යනවා.
රැකිරක්ෂා හොයාගෙන ඒ වුණාම මේ දරුවන්ට අවශ්‍ය රැකවරණේ ආරක්ෂාව නැතු යනවා. ඒ දරුවන් එක්කෝ එයාගේ ඒ දරුවන්ගේ තාත්තත් එක්ක දාලා යනවා, එහෙම නැත්නම් ඥාතීන් සමග නතර කරන්න වෙනවා, එහෙම නැත්නම් සහෝදරයෝ එක්ක නතර වෙනවා. ඉතින් ඒ එතනදී අපි හුඟක්ම වාර්තා වෙලා තියෙන මේ පවුලෙම කවුරු හරි කෙනෙක්ගෙන් තමයි මේ අතවරවලට මේ දරුවන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතනදී බොහෝ එවැනි ප්‍රශ්න අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙතනදීත් අපේ අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන් නිරන්තරයෙන් මේ දරුවන්ගේ ඒ ප්‍රශ්න පිළිබඳව සම්බන්ධ වෙලා, විශේෂයෙන්ම ගම්මට්ටමේ අපි ඒ සමා ඒ ගම් ගම තුල ඉන්න සමාජය එකතු කරගෙන ඒ දෙමව්පියෝ අතර අපි කමිටු හදලා තියෙනවා. පුළුවන් තරම් ඒ දරුවන් පිළිබඳව මේ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න. ඒ වගේම පාසල් වලත් ඒ වගේම කමිටු හදලා තියෙනවා, දරුවන් එකයි දෙමව්පියන් එකයි ඒක රාශි කරලා. ඉතින් මේ හරහා අපි පුළුවන් තරම් බලන්නේ මේ දැනුවත් කිරීම හරහා ඒ දරුවන්ට වෙන මේ මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ප්‍රශ්න අවම කරගන්න. ඒ වගේම අපි දෙමව්පියනුත් විශාල වශයෙන්ම දැනුවත් කරගෙන යනවා. මොකද දෙමව්පියනුත් මීට වැඩිය ඒ දරුවන් පිළිබඳව උනන්දුවක් ඇතුව කටයුතු කරන්න අවශ්‍යයි කියන දේ. ඔබ අමාත්‍යාංශයේ දින 100ක වැඩසටහනේ එක් ඉලක්කයක් වූවා විවාහක කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ලිංගික අතවර marital rape සම්බන්ධව නීති සම්පාදනය කිරීම. එම කාර්ය කිරීමට හැකි වූවාද දින 100ක් ඇතුළත? මේ ඇත්තටම මේ විවාහක කාන්තාවන්ට වෙන ඒ බලහත්කාරකම් සම්බන්ධව දූෂණ සම්බන්ධව අපි දින 100 වැඩසටහන යටතේ විශේෂයෙන්ම අපි අධිකරණ අමාත්‍යාංශයත් සමග අපි සාකච්ඡා කරා. ඒ අවශ්‍ය නීති රීති පැත්තෙන් අපි ඒ යෝජනා ඒ අමාත්‍යාංශයට අපි ලබා දීලා තියෙනවා. මොකද මේක නීතිමය පැත්තෙන් සකස් කිරීමේදී ඒක අධිකරණ අමාත්‍යාංශය හරහා විය යුතු දෙයක් නිසා අපි අපේ පැත්තෙන් කළ යුතු ඒ කාර්යභාරය කරලා මේ වෙනකොට අධිකරණ අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. මේ අවස්ථාවේදී ඒ නීති රීති අධිකරණ අමාත්‍යාංශය හරහා සකස් කරමින් පවතිනවා. ඔබ අමාත්‍යාංශය විසින් කාන්තා සවිබල ගැන්වීම සඳහා කැපවුණු ජාතික මධ්‍යස්ථාන පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තරයක් කරනවා නම්? ඇත්තටම අපි කිලිනොච්චිය ආරම්භ කරා ඒ ජාතික දේකම් කාර්යාලයක්. ඒකේ අරමුණ විශේෂයෙන්ම අපි යුද්ධයෙන් මේ වැන්දබුවන් වූ ඒ කාන්තාවන්ට ඒ කාන්තාවන් ශක්තිමත් කිරීමට ආර්ථික පැත්තෙන් ඒ අයව සවිබල ගන්වන්න අපි මේ ලේකම් කාර්යාලය හරහා අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ අයට අවශ්‍ය ස්වයං රැකියා පැත්තෙන් ඒ අවශ්‍ය දැනුම, ඒ වගේම ඒ පාඨමාලාවල් අපි සංවිධානය කරලා ඒ අයව ඒ පැත්තෙන් ශක්තිමත් කරන්න ඒ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ කාන්තාවන්ට උපදේශන අවශ්‍ය නම් බොහෝ අය මේ වෙනකොට බොහෝ දෙනා වැන්දබුවන් හැටියට ගෘහමූලික කාන්තාවන් හැටියට පත්වෙච්ච විශාල පිරිසක් ඒ යාපනයේ ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශවල ඉන්නවා. ඉතින් ඒ අය විශේෂයෙන්ම ඒ අයට උපදේශන අවශ්‍යයි. මොකද ඒ අය මුහුණ දුන්න තත්ත්වය අනුව තාම ඒ අය බහුතරයක් අර සාමාන්‍ය තත්ත්වයට පැමිණලා නැති තත්ත්වයක් අපි දකිනවා. ඉතින් එතනදී ඒ අයට අවශ්‍ය ඒ උපදේශන කටයුතුත් අපි මේ ස්ථානය හරහා අපි ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම අපි මේ වෙනකොට උතුරේ කාන්තාවන් හිංසනයට ලක්වෙන කාන්තාවන් සඳහා රැඳවුම් මධ්‍යස්ථාන අපි ඒ උතුරු ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථාන 6ක් විතර අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ ලේකම් කාර්යාලයට ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒ අයට අවශ්‍ය උපදේශන ලබා ගන්න පුළුවන්. ඒ අයගේ ආර්ථිකය පැත්තෙන් ඒ අයට ශක්තිමත් වෙන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ ස්වයං රැකියා ඒ අයගේ හැකියාවන් අනුව ඒ අයට අවශ්‍ය ඒ උපදේශන මේ අවශ්‍ය උපදෙස් අරගෙන ඒ පැත්තෙන් ඒ අයට ඉදිරියට යන්නත්
මේ කාර්යාලය තුලින් අපි ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුල 30 වසරක යුද්ධයෙන් වැන්දබුවන් වූ කාන්තාවන්ට සැලසුම් සහගත වැඩපිළිවෙලක් නැති බවට චෝදනා තිබෙනවා. මාතිවර සඳහන් වෙනවා මියගිය රණවරුවන්ගේ භාර්යාවන්ට ජීවිකාව සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියට පවා යොමු වීමට සිදු වී ඇති බවට. ඔබගේ ප්‍රතිචාරය? ඔව් මම හිතන්නේ අපි මේ රජයක් හැටියට පත් වෙලා දැන් වැඩි කාලයක් නෙමෙයි. නමුත් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ උතුරු නැගෙනහිර ජනතාව වගේම කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමට. ඉතින් අපි මේ වෙනකොටත් ඇත්තටම ඒ සම්බන්ධව සොයා බලා ඒ අනුව තමයි අපි දකින්නේ මේ කාන්තා බොහෝ විට අපේ කාන්තා සමිති හරහා තමයි මේ කටයුතු කරගෙන යන්නේ කාන්තාවන් ඒක රාශි කරගෙන ඒ අය ශක්තිමත් කරන්න ඒ වගේම ඒ වෙනුවෙන් අපි මට තව එකක් කියන්න අමතකුණා අපි ඒ බොහෝ කාන්තාවන්ගේ නිවාස ප්‍රශ්නය තියෙනවා එතනදී අපි විශේෂයෙන්ම නිවාස අමාත්‍යාංශය අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යාංශය හරහා මෙහෙ වෙනකොටත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට නිවාස 75ක් විතර හදන්න අපි මේ වෙනකොට කටයුතු සූදානම් කරලා තියෙනවා ඒ අයට නිවාස තියෙනවා නම් ඒ නිවාස වැඩි දියුණු කරගන්න අවශ්‍ය නම් ඒ පැත්තෙන් උදව් කරන්නත් එහෙම නැත්නම් නිවාසයක් නැතිම කට්ටිය ඉන්නවා නම් ඒ නිවාසයක් හදාගන්න අවශ්‍ය මේ ආධාර ලබා දීලා ඒ කටයුතු මොකද ඒ නිවාසයක් හරියට නැති වුණාමත් ඒ අයට ඉන්න තැනක් නැති වුණාමත් එතනදිත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් ඒ අයට අවශ්‍ය විදිහට ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඒ අයට හැකියාව තියෙන විදිහට ඒ අයට අපි ඒ ආධාර ලබා දෙන්න මේ වෙනකොටත් අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මූලිකව රුපියල් 30,000 ගානේ අපි ලබා දුන්න ආධාරයක් වශයෙන් ඉදිරියේදී අපි මේක බොහොම සුළු පොලි පොලි අනුපාතයක් මත අපි ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයකට ණයක් ලබා දීලා ඒ අයව ඒ හරහත් අවශ්‍ය ඒ ආර්ථික පැත්තෙන් ශක්තිමත් කරන්න අපි කටයුතු ආරම්භ කරන්න මේ වෙනකොටත් සූදානම් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි. පසුගිය කාලයේ කාන්තා අමාත්‍යවරයා වශයෙන් පවා කාන්තාවක් පත්වී සිටියේ නැහැ. ඔබතුමිය කාන්තාවන් සම්බන්ධව ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව පෙනෙනවා. අපිට කියන්න ඉදිරියේදී කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ඔබ ගැනීමට බලාපොරොත්තු වන පියවරයන් සම්බන්ධව. ඔව් ඇත්තටම මේ වෙනකොටත් අපි මේ ජයග්‍රහණය ලබලා තියෙනවා අවුරුදු ගණනාවක් අපි මේ වෙනුවෙන් සටන් කරා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සියලුම කාන්තා මන්ත්‍රීවරියන් පක්ෂ භේදයකින් තොරව මේ මාතෘකාව වෙනුවෙන් අපි විශේෂයෙන්ම අපේ පක්ෂ අමතක කරලා අපි කාන්තාවන් ගැන කල්පනා කරලා අපේ පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයක් කියලා එකක් අපි සකස් කරලා තියෙනවා ඒ තුලදී අපි සියලුම කාන්තාවෝ එකතු වෙලා තමයි ඒ වැඩ කටයුතු කරන්නේ ඉතින් ඒ නිසා අපි හැම දිනාම අවුරුදු ගණනාවක් මේ වෙනුවෙන් විශාල සටනක් කරා ඉතින් අවසානයේදී මම විශේෂයෙන්ම සතුටු වෙනවා මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිට ලොකු ශක්තියක් වුණා අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා දිගින් දිගටම අපිට කිව්වේ මමත් බොහෝ අවස්ථාවලදී මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා මොකද අපි ජාත්‍යන්තර මට්ටමින් අපි පිටරටවල වලට ගියහම නිරන්තරයෙන් අපෙන් අහන්නේ අපේ රටේ තමයි ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරියපත් උනේ ඒ වගේම විධායක ජනාධිපතිතුමියපත් උනේ ඒ සේරම තිබිලා ඇයි මේ ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය මෙච්චර අඩු කියලා. ඉතින් මේක අපිට හැමදාමත් අපිට මුහුණ දෙන්න තිබිච්ච ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමත් නිරන්තරයෙන් කිව්වේ එතුමා විශේෂයෙන්ම පසුගිය අපේ කාන්තා දිනේදී එතුමා පොරොන්දුවක් ලබා දුන්නා අනිවාර්යයෙන්ම ඊළඟ කාන්තා දිනය වෙනකොට කොහොමෙන් හරි මේ මේ කාන්තාවන් වැඩි කිරීමට අවශ්‍ය ඒ
අවශ්‍ය දේ අපිට ලබා දෙනවා කියන එක එතුමාගේ පොරොන්දුවක් තිබුණා. ඉතින් ඒ නිසා එතුමා අපිට ලොකු ශක්තියක් වුණා අපේ මේ සටනේ ජයග්‍රහණයට. ඒ නිසා මේ වෙනකොට අපි දැන් පසුගිය මාසේ දිවගේ අපි සම්මත කරගත්ත පාර්ලිමේන්තුවට ගෙනල්ලා පනතක් සම්මත කරගත්ත විශාල අරගලයක් මාධ්‍ය තමයි අපි මේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේ. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය කියන පුද්ගලයන් මේ මෙතරම් වටිනා පනතක් ඉදිරිපත් කරන අවස්ථාවේදී විශාල බාධා කිරීම මාධ්‍ය තමයි අපි මේ පනත සම්මත කරගත්තේ. ඉතින් ඒ නිසා එතනදී අපි විශේෂයෙන්ම ආරම්භයක් හැටියට පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 125කින් වැඩි කරගන්න අපි මේ වෙනකොට සම්මත කරගෙන තියෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී අපි සිවිල් සමාජ ඒ වගේම අපේ සංසදය හරහත් අපි යෝජනා ගෙනල්ලා තියෙනවා. ඉදිරියේදී මගේ තියෙන බලාපොරොත්තුව පාර්ලිමේන්තුව තුලත් පළාත් සභාව තුලත් කාන්තා නියෝජනය 130 දක්වා වැඩි කරගන්න. ඉතින් මං හිතන්නේ අපි පළවෙනි පින්ම හැටියට අපිට මේ පළාත් පාලන ආයතනවල ඉදිරියේ තියෙන පළාත් පාලන මැතිවරණයේදී මේ 125 කාන්තා නියෝජනය ආරම්භයක් හැටියට අපි කරන්න මේ වෙනකොට සියලු කටයුතු දැන් අපිට මේ මාර්ගය විවෘත වෙලා තියෙනවා. ඒ වගේම මට තව එකක් කියන්න අමතකුණා. මම මේ ඇමරිකාවට එන්න කලින් මම කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරා. අපේ අමාත්‍යාංශය හරහා මුදල් වෙන් වෙනවා ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට මුදල් වෙන් කරනවා. ඒ වෙන් කරන අවස්ථාවේදී ඒ හැම අමාත්‍යාංශයකින්ම වෙන් කරන මුදල් වලින් 125ක් කාන්තාවන්ගේ ව්‍යාපෘති සඳහා වෙන් කරන්න කියන ඉල්ලීම කරා. ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී මේ වෙනකොටත් ඒකටත් අනුමැතිය ලැබිලා තියෙනවා. ඉතින් ඒ හරහත් අපිට කාන්තාවන්ට ඒ සවිබල ගැන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ඒ හරහත් අපිට ලැබෙනවා.